ජෙසුපේටයි. ආදරණීයතා සිදුවේ පුතේ. අද ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබේ ගාන කීයද? ඔබේ වටිනාකම කීයද? ප්‍රේමවන්තයනි, අද ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා අපි හැම කෙනෙක්ම ගේ කුරුල්ලන්ටත් වඩා වටිනවා. ඒ නිසා මිනිස්සු ඔබව අවතක්සේරු කරනකොට ප්‍රතික්ෂේප කරනකොට වැඩි හිතන්න එපා. මොකද ඔබ තුල වටිනාකම තියෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන බද්ධ වීම තුලයි. කාටවත් බෑ ඔබේ හුස්ම දෙන්න දෙවියන් වහන්සේට පමණක් විතරයි. ඒ නිසා දෙවියන් වහන්සේ පමණක් දෙන මේ හුස්ම දෙවියන් වහන්සේ දුන්නේ අපිට උන්වහන්සේ වැඩිපුර ආදරය කරන නිසායි. ඒක හැම කෙනෙක්ටම සමානයි. නමුත් ජීවිතේ අපි මිනිස්සුන් හොයාගෙන යනකොට අපිට දෙනවා අපි බාලතු වෙලා. එයාලට අපෙන් කිසිම වටිනාකමක් නැහැ කියලා. අපි මිනිස්සුන්ගේ වටිනාකම හොයන්නේ කොහොමද? එක්කෝ ඒක පුද්ගල ආදායම. එහෙම නැත්නම් ඒ අය අඳින පළඳින දේවල් වලින්. ඒ අය පරිහරණය කරන භාණ්ඩ වලින්. ඒ අය යන එන ගමන් බිමන් වලින්. ඒ අය හැසිරෙන විදිය, දක්ෂතාවන් වලින්. ඒ අයගේ ප්‍රසිද්ධිය, තලෙන්තු වලින් අපි කෙනෙක්ගේ වටිනාකම හොයනවා. නමුත් සැබෑ වටිනාකම තියෙන්නේ දෙවියන් වහන්සේ මායි අතර තියෙන බද්ධ වීම තුලයි. ඒ දේ තියෙන නිසා ලෝකේ භෞතික දේවල් එක්ක වටිනාකම හොයන එක නතර කළත් ඔබ තුල තියෙන ඔබට ඔබව වටිනවා මාව දෙවියන් වහන්සේට වටිනවා කියන හැඟීම මා තුල තියෙන තුරාවට මම මාව අවතක්සේරු කරන්නේ නැහැ. අද මිනිස්සු ගොඩාක් කලකිරෙන්නේ, මානසික ආතතියටපත් වෙන්නේ තමන්ට අනිත් අය අගයක් දෙන්නේ නැහැ කියලයි. ජේසුස් වහන්සේකට හොඳම උත්තරය අද දෙනවා. ඔබව මරන්න පුළුවන් මිනිස්සු නිකන් ඒ අය ඔබව මැරුවට එයට ඔබේ ආත්මය නැති කරන්න බෑ. නිකන් බය වෙන්න එපා. ඒ අය මවපු දෙවියන් වහන්සේම ඔබවත් මවල තියෙනවා. එනිසා ඔබ තුල තියෙන වටිනාකම දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච වටිනාකම. ඒක මේ ලෝකේ ඔබට නොලැබිච්ච දේවල් වලින් අවතක්සේරු කරන්න එපා. ඔබට ලැබිලා තියෙන හුස්ම ටිකෙන් තක්සේරු කරන්න. එක්තරා වයසක තාත්තා කෙනෙක් අසනීප වෙලා ස්පිරිතාලෙට ගියාම කෘතිම ශ්වසනය දෙනවා. පහුවදා ඔහු සුවපත් වෙලා ස්පිරිතාලෙන් එළියට යද්දී තමන්ට ගෙවන්නට තියෙන මුදල කීයද කියලා අහද්දී ඒ අය කෘතිම ශ්වසනය වෙනුවෙන් මෙච්චරක් කියලා ගාණක් කියනවා. එතකොට මේ තාත්තට තේරෙනවා මම දෙවියන් වහන්සේට කොච්චර ණයද කියලා. මට අවුරුදු 93ක් වෙනකම් උන්වහන්සේ කිසිම ගාණක් ඉල්ලන්නේ නැතුව හුස්ම ටික දීලා තියෙනවා. එනිසා මගේ වටිනාකම තියෙන්නේ දෙවියන් වහන්සේ තුලයි, අනිත් මිනිස්සු තුල නෙමෙයි. අනිත් මිනිස්සු අතර ඔබේ වටිනාකම හොයන්න යන්න එපා. ඔබේ වටිනාකම දෙවියන් තුල තියෙනවායි කියන දේ විශ්වාස කරන්න. ජේසු පිටයි.